හොඳයි, අද අපි කතා කරන්න යන්නේ නිහඬ නිරීක්ෂකයෙක් වෙන්නේ කොහොමද කියන එක. නිරීක්ෂකයෙක් කියන එක අපි දන්නවා, අපි යම් දෙයක් සිද්ධ වෙද්දී ඒ දේ පිළිබඳව ගිහින් තොරතුරු රැස් කරගන්න එක තමයි නිරීක්ෂකයෙක් කියලා කියන්නේ. මේ නිරීක්ෂකයෙක් වුණහම ඒ නිරීක්ෂකයා අපක්ෂපාතී වෙන්න ඕන. ඒ අපක්ෂපාතී බවට තමයි නිහඬකම කියලා කියන්නේ. ඉතින් අපි අපක්ෂපාතී වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවෙන්, ඒක සිද්ධ වෙන්න පුළුවන් වාචසිකව, ඒක සිද්ධ වෙන්න පුළුවන් මානසිකව. ඉතින් මේ තුන් දොරෙන්ම අපිට අපක්ෂපාතී බව නඩත්තු කරන්න පුළුවන් නම්, පවත්වන්න පුළුවන් නම්, අන්න ඒකට කියනවා නිහඬ නිරීක්ෂකයා කියලා. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත්, අපි හිතමු කවුරු හරි වැඩක් කර කර ඉන්නවා, බොහොම වැදගත් වැඩක්. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ළමයෙක් හරි තමන්ගේ බිරිඳ හරි සැමියා හරි ඇවිල්ලා පොඩ්ඩක් ඒකට බාධා කරනවා. ඒ බාධා කරපුවාම අපි යම් ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම කායිකව වෙන්න පුළුවන්, වාචසිකව වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන්. ඒ ක්‍රියාකාර කිරීමෙන් කම කිරීමෙන් කරන්නේ අර තියෙන නිශ්චලත්වය, නිහඬත්වයට අපි වෙනස්කමක් කරනවා. අපි යම් තීරණයක් ගන්නවා, අපි යම් අගය කිරීමකට ලක් කරනවා, අපි යම් ආකාරයක මොනාදයකට කියන්නේ ඇනලයිස් කරනවා, එහෙම නැත්නම් විමර්ශනයකට ලක් කරනවා, විග්‍රහයකට ලක් කරනවා. එහෙම විග්‍රහවලට ලක් කරන එක, තීරණවලට ලක් කරන එක තමයි නිහඬ නොවෙනවා කියලා කියන්නේ, සද්ද කරනවා කියලා කියන්නේ. නිහඬ වෙනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක් ආවත් අපි තීරණ ගන්න නැතුව, විග්‍රහ කරන්න නැතුව, ඒ වෙච්ච සංසිද්ධියේ ඒ ආකාරයෙන්ම කායික, මානසික, වාචසික කියන ඒ හැලහැප්පීම නිරීක්ෂණය කරනවා නම් අපි නිහඬ නිරීක්ෂකයෙක් වෙනවා.